සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා අපේ සියරට YouTube channel එකට. අපි අද කතා කරන්නේ විනාශන මාතෘකාවක්. ඊට හේතුව අපි යම්කිසි ව්‍යාපාරයක් හෝ යම්කිසි දෙයක් කරන්න යන විට එහි දෙවන්තයන් හඳුනාගත යුතුයි. ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ අපේ අංශයේ සිටින හොඳම අපනයනකරුවන් ගැනයි. අපි මෙහිදී සලකා බලන්නේ 2019 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සමස්ත අංශයන්ගෙන් හොඳම අපනයනකරුවන් ලෙස තේරීපත් වුණු අපනයනික සමාගම් ගැනයි. අපි බලමු මුලින්ම මොකක්ද මේ ජනාධිපති අපනයන සම්මානවල කියන්නේ කියලා. ඉතින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් SLEDB විසින් 1981 දී ජනාධිපති සම්මාන අපනයන උළෙල නැත්නම් ජනාධිපති අපනයන සම්මාන උළෙල හඳුන්වා දෙන්න ලැබුවා. ඊට හේතුව ජාතික සංවර්ධනය සඳහා අපනයන ප්‍රජාව විසින් සුදු කරන දායකත්වය ඇගීම සඳහා. හොඳයි අපි බලමු පසුගිය වසරේදී කියන්නේ 2019 වර්ෂයේදී හොඳම අපනයනකරුවා. ඒ කියන්නේ අපි අද කතා කරන්නේ සමස්තයක් වශයෙන් ගත්තල හොඳම අපනයනකරුවන් 14 වෙන සම්මාන 14ට අදාළව. මේ පළමු වෙන්න අපනයනවල තිරසාර සංවර්ධනයේට දායක වූ හොඳම අපනයනකරුවෝ මාස් හෝල්ඩින්ග්ස්. ඊළඟට ගෝලීය වටිනාකම් එකතු කරන ලද හොඳම අපනයනකරුවෝ මාස් හෝල්ඩින්ග්. වසරේ සමූහ අපනයනකරුවෝ මාස් හෝල්ඩින්ග්ස්. හොඳයි, මෙවැනි සම්මාන ත්‍රිත්වයක් හිමි කරගත් මාස් හෝල්ඩින්ග්ස් ගැන අපි පොඩ්ඩක් බලමු. මාස් හෝල්ඩින්ග්ස් කියන්නේ දකුණු ආසියාවේ විශාලතම ඇඳුම් නිෂ්පාදකයා. මෙම සමාගම 1987 දී මහේෂ්, ශරත් සහ අජේ අමලින් විසින් ආරම්භ කරන ලද අතර එහි නම සහෝදරයන් තිදෙනාගේ මුලකුරු වලින් ලබා ගන්නා ලදී. යනුව මහේෂ්, ශරත් සහ අමලින් අජේ අමලින් එකතු වෙලා මාස් කියන නම හදාගෙන මාස් හෝල්ඩින්ග්ස් ආරම්භ කරා. මාස් හෝල්ඩින්ග්ස් ඉන්ටිමේට් ඇඟලුම් නිෂ්පාදකයෙකු ලෙස තමයි ආරම්භ වුනේ. ඊට අමතරව පසුව ක්‍රීඩා ඇඳුම්, පර්ෆෝමන්ස් ඇඳුම් සහ පිහිනුම් ඇඳුම් සඳහා ඔවුන් විවිධාංගීකරණය වෙලා තියෙනවා. සැලකිත දත්ත ප්‍රමාණයක සුවෙන් ගත්ත කාරණයක් විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් සහිත ව්‍යාපාර කලඹක් මාස් විසින් මැනේජ් කරනවා මේ වෙනදී. ඊට අමතරව රටවල් 16ක් පුරාවට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු විහිදුවලා තියෙන අතර 99,000කට අධික පිරිසක් එහි ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වී සේවය කරමින් සිටිනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මාස් යනු ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ස්වයංපෝෂිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට මහත්සේ උත්සාහ කරන සමූහයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තමන් අවශ්‍ය දේ තමා විසින්ම යන ස්වයංපෝෂිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් ගොඩක් මහන්සි වී වැඩ කරන කම්පැනියක්. හොඳයි, අපි ඊළඟට බලමු වසරේ අපනයන කරු බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ගෝලීයව ක්‍රියාත්මක වන ඉහළම විදේශීය විනිමය උපයන අපනයන කරු එම සම්මානය දෙන්නා ගන්න ලබන්නේ බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ වගේම ශුද්ධ විදේශ විනිමය උපයන අපනයන කරු බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. අපනයන කර්මාන්තයේ රැකියා සපයන අපනයන කරු බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. අපනයන සැපයීමට කලාව වලින් දායකත්වය ලබා ගන්නා හොඳම අපනයන කරු බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. දැයි මේ ආකාරයට සම්මාන පහක්, ඇත්තටම කිව්වොත් මෙවැනි අපි සමස්ත වශයෙන් ගත් කල ලැබෙන සම්මාන 14න් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගෙන තියෙන්නේ ගිය වසරේදී බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ සම්මාන ගණන පහක් වශයෙන් බ්‍රෑන්ඩික්ස් කියන්නේ 1969 දී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ නූතන ඇගලුම් කර්මාන්තයේ එක් අදියරක්. ඇත්තටම ශ්‍රී ලංකාවේ නූතන ඇගලුම් කර්මාන්තයේ පියාලෙස සැලකෙන ඇමරිකානුවකු වන මාටින් ට්‍රස්ගේ සහයෙන් තමයි මෙම බ්‍රෑන්ඩික්ස් ඇගලුම් හල බ්‍රෑන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආරම්භ කරන ලද්දේ. මෙම සමාගම 1972 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළා විධිමත් ලෙස ඕමාර් සමූහයේ එම්.එච්. ඕමාර් මහත්මයාගේ දායකත්වයෙන්. ඔහු තමයි මේ ෆවුන්ඩර් ආරම්භ කළා. ඇත්තට මෙහි දියුණුවක් ආරම්භ වුණේ ඕමාර් සමූහයෙන් පස්සේ ඕමාර් සමූහ ව්‍යාපාරය කොටසක් බවට පත් වීමෙනුයි. 2007 අංක 7 දරන සමාගම් පරන්දියටදී බ්‍රෑන්ඩික්ස් පුද්ගලික සමාගම 2002 දී මෙම ව්‍යාපාරය පුද්ගලික සීමිත සමාගමක් ලෙස සංස්ථාපනය කළා. ඒ වගේම 2008 දී සමාගම සීදුවේහි ශාඛාවක් විවෘත කළ අතර බ්‍රෑන්ඩික්ස් සමාගමේ ශාඛාව එම ශාඛාව නව ප්‍රථම ලීඩ් LEED ඒ කියන්නේ බලශක්ති නායකත්වයේ සහ පාරිසරික සැලසුම් ප්ලැටිනියම් සහතික කිරීම ලබාගත් ලොව ප්‍රථම ශාඛාව බවට පත් වුණා. ඒ වගේම 2009 දී සමාගම ලංකාවේ වාණිජ මණ්ඩලය විසින් රටේ හොඳම ආයතනික සමාගම් 10 අතරට එක් කරනු ලැබුවා. ඒ වගේම 2011 දී ISO 5001 සම්මත පද්ධති සහතික කිරීමේ යෝජනා ක්‍රමය ලබාගත් ලොව පළමු ඇඟලුම් සමාගම බවටද බ්‍රෑන්ඩික්ස් පත් වුණා.
එවැගේම 2019 දී ජූනි මාසයේදී මඩගලපුව ශාඛාව ශුද්ධ ශූන්‍ය කාබන් තත්ත්වය ලබාගත් ලොව පළමු කර්මාන්ත ශාලාව බවට පත් වුණා. ඉතින් ඇත්තටම අපේ රටට ගොඩක් ආඩම්බරයක් මේ බ්‍රෙන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ්. හොඳයි අපි ළඟට බලමු වඩාත්ම ගෝලීය වශයෙන් ශ්‍රී ලංකා සන්නාමය සිලෝන් සම්මානය ලොවට අරන් ගෙපු ආයතනය සම්බන්ධයෙන් එය අක්බාර් බ්‍රදර්ස්. ශ්‍රී ලංකා අපනයන වෙළඳ නාමය අක්බාර් බ්‍රදර්ස්. 1864 දී ෂේක් හෙප්තුලා බෝයි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී කොටුවෙහි ආහාර ආනයන හා අපනයන සමාගමක් ආරම්භ කළා. ඔහුගේ පුත් තියාබලි ෂේක් හෙප්තුලා බෝයි විසින් තමයි මේ MS හෙප්තුලා බෝයි ඇන් කම්පැනි ලිමිටඩ් නම් තේ සමාගම ආරම්භ කරන ලද්දේ. ඒ වගේම 1907 දී හෙප්තුලා බෝයි සහය සමාගම තේ විදේශගත කිරීම සඳහා වැඩ කටයුතු දියත් කරනු ලැබුවා. 1969 දී තියාබලි ෂේක් හෙප්තුලා බෝයිගේ මුණුපුරන් වන අබ්බාසාලි අබ්දිලි සහ ඉනෙටලි අක්බරලි හෙප්තුලා බෝයි සහ සමාගමෙන් ඉල්ලාස්සි අක්බාර් සහෝදරයන් පිහිටුවා ගන්න ලැබුවා. වසර 3ක් ඇතුළත අක්බාර් බ්‍රදර්ස් මැද පෙරදිග හා ලෝකයේ වෙනත් ප්‍රධාන තේ වෙළඳ පොළවල් වෙත අපරායනය කරමින් සිටියා. 1972 දී අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් සංස්ථාගත කරන ලද අතර ඔවුන්ගේ පියා ෂේක් අක්බරලි හෙප්තුලා බෝයිස් ඇන් කම්පැනිලි සභාපති ලෙස විශ්‍රාම ගන්න ලැබුවා. ඒ වගේම කියනවා නම් අක්බාර් බ්‍රදර්ස් ආයතනයේ සමාගම තවමත් පෞලිය සමාජිකයන් විසින් පාලනය කරන ලබන අතර ඒ ශ්‍රී ලංකා විශාලතම තේ අපනයනකරුවා වෙනවා. ඊළඟට අපි බලමු වෙළඳපළ විවිධාංගීකරණය කළ අපනයනකරුවා කැම්සෝ. කලින් කැමෝප්ලාස්ට් සොලිඩියල් ලෙස හැඳින්වූ කැම්සෝ යනු කැනෝඩියානු පුද්ගලික සමාගමක් වන අතර එය ඔෆ් ද රෝඩ් වෙහිකල් සඳහා නිෂ්පාදකයෙකු සහ සේවා සැපයීම් කරුවෙක් වෙනවා. මෙම සමාගම 1982 දී ආරම්භ කරන ලද අතර එය කැනඩාවේ ක්වික් බෙක්හි මැගෝගෙහි පිහිටා තියෙනවා. ඇමරිකාව, ආසියාව සහ යුරෝපයන රටවල ශාඛා හා නිෂ්පාදක කම්හල් පිහිටා තියෙනවා. කැම්සෝ පර්යේෂණ මධ්‍යස්ථානය මගෝග්, ගෙන්ට්, ශ්‍රී ලංකාව, ෂැන්හායි සහ හෝචිමින් යන නගරයේ පිහිටා තියෙන ඒ වගේම ගෝලීය ශ්‍රම බලකාය 8000ක් ඉක්මවා තියෙන සාර්ථක සමාගමක්. බලමු වසරේ කාබනික නිෂ්පාදන අපනයනකරු හේකබ්, ඒ වගේම වසරේ නවෝත්පාදන අපනයනකරු හේකබ්, පොල් කිඳි හා ඊට අනුබද්ධ කර්මාන්තවල මූලයන් නැති හේලිස් PLC 1970 දී පොල් කටු අඟුරු අපනයනය කිරීම ආරම්භ කළා. අගයකට කිරීම වැඩි දියුණු කිරීම සඳහා නව අවස්ථා සීමේදී නිරතුරුව සුපරීක්ෂණකාරී වූ හේලිස් ලෝහමය නිකේතනවල අඟුරු නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන ලැබුවා. වල ක්‍රමයෙන් ඔබට අගය එකතු කිරීම ආරම්භක උත්සාහයේදී අසාර්ථක වුවත් මූලික වශයෙන් අපනයන වෙළඳපළ සඳහා මෙම මූලික නිෂ්පාදනය සක්‍රීය කාබන් බාඩ පරිවර්තනය කිරීමේ ව්‍යාපාරික හැකියාව සමාගම දිගින් දිගටම දුරුවා. මේ නිසා 1970 දශකයේ මුල් භාගයේදී ඔවුන් පළමු ප්‍රයත්න දරුවා. 1973 දී හේලිස් මෙම ව්‍යාපාරයේ සමග ඉදිරියට ගොස් හේකාප් සංස්ථාගත කරා. එවැන විටත් හේකාප් එහි නායකින්ගේ සහසේවකින්ගේ හිලිගිනස්ලා අධිෂ්ඨානය හා නව්‍යතාවය මත තාක්ෂණය දියුණු කිරීමට සහ මෙම ඉහළ තාක්ෂණික ගෝලීය ව්‍යාපාරය ස්ථාපිත කිරීමට විශ්වාසයේ තැබීමේ ලොකු අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුණා. පළමු කළමනාකරණ අධ්‍යක්ෂක වන රාජන් යටවරා මහතා සිය කුඩා කාර්ය මණ්ඩලයේ සහ උපදේශකයන්ගේ සහය ඇතිව මෙම අභිලාෂකාමී කර්තව්‍ය ආරම්භ කරන ලැබුවා. එකල පැවති අරමුදල් සහ දැඩි විනිමය පාලන රෙගුලාසි හේතුවෙන් මෙම ප්‍රතිය ප්‍රමාදයට පත් වුණා. නමුත් කාර්මික ලෝකයෙන් පිටත පළමු සක්‍රීය කාබන් ඇක්ටිව් කාබන් නිෂ්පාදකයා බවට පත්වීමට මෙම සමාගමට හැකියාව ලැබුණා. ලැබවීම මෙය පුරෝගාමී ව්‍යාපාරයක් බවට හඳුන්වලා දෙන්න පුළුවන්. ඇතම හේලිස් PLC යන අනුබද්ධ ආයතනයක් වන අතර හේකබ් සමූහයේ හිමිකාර සමාගම තමයි මේ හේලිස් කියලා කියන්නේ. හේකබ් පාලනය සහ මාර්ගෝපදේශය අධ්‍යක්ෂවරුන් සහ කළමනාකාරීතුලන්ගේ වගකීම් පිළිබඳ දැඩි ලෙස පැහැදිලි මාර්ග සිතියමක් තියෙනවා. ඒ නිසා මේ මාර්ගෝපදේශ නිරන්තරයෙන් යාවත් කාලීන වන අතර මේ මණ්ඩලයේ සහ කමිටුවල සමාලෝචන උපදෙස් මත ඉදිරියට යන ආයතනයක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ව්‍යවසානට බලමු වසරේ කාන්ත අපනයනකරු ඔරෙල් IT Private Limited තමයි ඒ හිමිකරගන්න ලබන්නේ.
ශ්‍රී ලංකා විශාලතම තොරතුරු තාක්ෂණ විසඳුම් අපන සැපයම් කරවන ඔරෙල් IT පුද්ගල සමාගම ඔරෙල් සංස්ථාවේ අනුබද්ධිත සමාගමක් වෙනවා. තුන්වෙනි පරම්පරාවේ ව්‍යාපාරයක් වන මහද්වීප හතරක සේවකයන් දහස් ගණනක් සිටින ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගමක් තමයි ඔරෙල් IT කියලා කියන්නේ. මෙහි සපයන සේවාවන් විදිහට image annotations, image segmentations, bound inbox, data collections, OCR, object tracking, object classifications and object comparisons and training data ආශ්‍රිතව ඔවුන් සේවා සපයන ලබන. ඉන් කියන්න ඕන දෙයක් තමයි මෙම සම්මාන 14 ගැන කතා කරද්දී අපි දැක්කා සම්මාන 14 බෙදිලා ගිහිල්ලා තියෙන ඉතා සීමිත සමාගම් කිහිපයක් අතරින්. එතනම මම පෞද්ගලික විශ්වාස කරනවා මෙම සමාගම් අතන මෙම සම්මාන 14 කම්පැනි 14ක් අතර බෙදලා යන දවසක් ශ්‍රී ලංකාවට ආවොත් අන්න එදාට මීට වඩා සංවර්ධනයක් අප රට තුල දකින්න පුළුවන් වෙයි කියලා. අපි අතන මේ සම්මාන ලබාගත් කම්පැනි වලට සුබ පතනවා. ඒ වගේම අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා මෙම සම්මාන හෝ ඒවා මෙම ස්ථානවල ඔබගේ කම්පැනි හෝ ඔබගේ නම රඳවන්න උත්සාහ කරන්න කියලා. හොඳයි අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ රැසත් සමගින් අපි ඉස්සරහට ඔබ හමු වෙන්න සූදානම්. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම ස්තුතියි.